ෆයිබෝප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවසත් බලගන්වන්න. 1212 මතන්න. අද 2019 අගෝස්තු 25 ඉරිදා සිරස්තල පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විශ්වාසයක් නැහැ. කාදිනල් හිමි යලි කනස්සල්ල පළ කරයි. සාධාරණේ සත්‍ය සොයාගන්නට අපට පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි අතහරින්නේ නැහැ. ප්‍රහාරය ගැන ස්වාධීන කොමිසමක් පත් කරන්නයි කාදිනල් හිමි කළ ඉල්ලීම ඉටු කරනවා. ගෝඨාභයගෙන් සාතිකයක්. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ජනපතිට ලිඛිත කැඳවීමක්. ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජලාශයේ වැඩ තන්තිරිමලයේදී අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ. පියාගේ අනුමත තීරණයට ජීවිතයෙන් වන්දි ගෙවූ දරු දෙදෙනෙක්. නව ලයිෆ් බෝයි කූල් ෆ්‍රෙෂ් සහ ලෙමන් ෆ්‍රෙෂ් මෙන්තෝල් සහ ලෙමන් සාරේ. දහදිය කඳ ඇති කරන සංගවුණු විෂ බීජ වලින් ආරක්ෂා කර ඔබව ෆ්‍රෙෂ් කරයි. විෂ බීජ ඔෆ් ෆ්‍රෙෂ් එක ඔන්. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේ කවන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගයි. පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයාගැනීමේ අභියෝගය කිසිසේත් අත් නොහරින බව අගරතුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍යයට අද එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. The big story. රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ 78 වන වරටත් සංවිධානය කළ රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍ය අද පසොරුවේ ඇරඹිය අතර ඊට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග ඉතාලි රදගුරු සංසදයේ සභාපති අතිඋතුම් ගෝල්ටි ඒරෝ කාදිනල් බසෙට්ටි හිමිපාණන්ද මෙවර මංගල්‍ය සඳහා එක්ව සිටියා. එහි ඇති ලංකා අපස්වාමිදු දේවමාතා ප්‍රතිමාවට ඔටුනු පැළඳවීමද මෙහිදී සිදු කෙරුණා. ඒ රට අනාගත ව්‍යසනවලින් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින්. අනතුරුව රෝගීන් ආශිර්වාද ගැන්වීම සිදු කරන අතර මෙම අවස්ථාවට පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් ද එක්ව සිටියා. ඊයේ මම මේ ලංකාවට ඇවිල්ලා ඉන්න ඉතාලි රදගුරු මණ්ඩලයේ සභාපති කාදිනල්තුමන් සමග කටුව පිටිය දේවස්ථානයට ගිය වෙලාවේ උන්වහන්සේ මට කිව්වේ මේ මිනිස්සු ප්‍රාණ පරිත්‍යාගිවරු. ඒ නිසා ඒගොල්ලන් ගැන මම ඉතාලියට ගිහිල්ලා සැප්තැම්බර් මාසේ 3 වෙනිදා පාප් වහන්සේ මුණ ගැසුනම කියනවා මේ අය සාන්තුවරුන් ලෙස ප්‍රකාශයට පත් කරන්න කියලා. සමහර වෙලාවට මමත් මේක නිසා කඳුළු හෙලන අවස්ථා තිබෙනවා. අපරාදේ මේ අපේ සහෝදරයන්ට මේ වෙච්ච විපත යම් හේකින් අපේ නීති රීති නිසා, එහෙම නැත්නම් අපේ එඬේරීක නොවන ගතිගුණ නිසා ඔබගේ විශ්වාසයට කැළලක් වුණා නම් මම අපි සියලු දෙනා වෙනුවෙන්ම මගේ අගරදගුරු පදවියේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. මම මේ දෙව්මැදුර වලට යනකොට ආදරණීය ජනතාව මා ළඟට දුවගෙන ඇවිල්ලා මගේ කකුල් ඉඹලා මගේ අත් අල්ලලා මට කියන දේවල් අහද්දී මට ඇත්තටම ලැජ්ජාවක් හිතෙනවා, දුකක් හිතෙනවා. මේ සිද්ධීන්ට හේතුව මොකද්ද? කාගේ උවමනාවකටද මේ විනාශය කළේ යන ප්‍රශ්න මම කීප වතාවක්ම ප්‍රසිද්ධියේ අහලා තියෙනවා. ඔබ දන්නවා යුක්තිය සාධාරණය ඉල්ලා ඔබ වෙනුවෙන් මම කී පාරක් කතා කළාද කියලා. මගේ ඉල්ලීමට ලැබී ඇති ප්‍රතිචාරය කුමක්ද කියාත් ඔබ හැමෝම දන්නවා. තවමත් ඒ ප්‍රශ්නවලට සුදුසු පිළිතුරු අපිට ලැබිලා නැහැ. ලැබේවි කියලා අපේ රටේ නූතන ඉතිහාසය බැලුවම සිතන්නත් බැහැ. ඇත්තටම මිනිසුන්ගෙන් සාධාරණය ඉල්ලන එක මහා බොරු වැඩක් කියලත් සමහර වෙලාවට හිතෙනවා. ඒ අපි කියන සාධාරණය සත්‍ය සොයාගන්නට අපට පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි අතහරින්නේ නැහැ.
අතිවතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී තම රජයක් බලයට පත් වූ විට නොපමාව ඉටුකරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති දුහුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කර සිටියා. උපුටා ගැනීම. කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා සිදු ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනය කෙරෙහි මාගේ අවධානය යොමු විය. මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අති බිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදු මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මියගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතා සහ පීඩනය මට තේරුම් ගත හැකිය. එම නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප්‍රහාරයේ පිටපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධාන කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අරංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය සෙවීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ වැරදිකරුවන් වන අය නීතියේ ආධිපත්‍ය යටතට ගෙන ඒමට බලයලත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී අප රජයක් බලයට පත් වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මෙරටේ සමස්ත ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවටද ඉඳුරාම ප්‍රකාශ කරමි. උපුටා ගැනීම අවසන්. මේ අතර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කිරීමේ අවස්ථාවට ජනාධිපති දූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වූ අතර එහිදී ඒ මහතාට විහාරාධිපති හිමිගේ ආශිර්වාදයද හිමි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අතින් කරඬුව හස්තියාමත තැන්පත් කිරීමෙන් පසුව පෙරහැර වීදි සංචාරය ආරම්භ කළා. පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද දෙරණට සඳහන් කළේ අදාළ දැනුම් දීම ලිඛිතව සිදු කර ඇති බවයි. පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මීට පෙර අග්‍රාමාත්‍යවරයා, හිටපු නීතිය හා සාමය භාරව සිටි අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බුද්ධ්‍යාංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් පෙනී සිටියා. එම කාරක සභාවේ කටයුතු අවසාන අදියරට පැමිණ ඇති පසුබිමක අදාළ කාරක සභාව විසින් පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට සහභාගි විය හැකි පහසු දිනයක් සහ වේලාවක් පිළිබඳව දන්වා එවන ලෙසයි. ජනාධිපතිවරයා දිනයක් ලබා දුනහොත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප්‍රශ්න කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් තමන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටියහොත් එහි අවසන් වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා අද දෙරණට ප්‍රකාශ කළා. පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලය පසුගිය 23 වන දින අවසන් වීමට නියමිතව තිබූ අතර එය සැප්තැම්බර් මාස 30 වන දින දක්වා දීර්ඝ කිරීමට පසුව පියවර ගැනුණා.
අද අප විසඳාගත යුතු අභියෝගාත්මක ප්‍රශ්නය වන්නේ අපනෑන ආර්ථිකයක් ඔස්සේ ලෝකයේ හයක් වී රට ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පහළ මල්වතු ඔය තන්තිරිමලේ ජලාශය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින්. අනුරාධපුර වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක යාකරමින් ඉදිකිරීමට නියමිත පහළ මල්වතු ඔය තන්තිරිමලේ ජලාශයේ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සංහිඳියාවේ රන්දිවර යනුවෙන් නම් කර ඇති මෙම ජලාශය ශ්‍රී ලංකාවේ ඉදිවන දෙවන විශාලතම ජලාශයයි. උතුර දකුණ යාකරන තන්තිරිමලේ ජලාශයට ඔබතුමා අතින් මුල්ගල් තබා ගන්නට ලැබීම අපි මේ යුගයේ ලැබපු මහත් වූ භාග්‍යයක් හැටියට ඔබතුමන් ඇතුළු රජයට ආශිර්වාද කරන්නට කැමැති. මේ ජලාශයේ කටයුතු මේ රජයේ පවතින කාලය තුළම අපට ඉෂ්ට කර දෙන්නට පීරරත්නේ ආශිර්වාදය ලැබේවා කියලා ආශිර්වාද කරමින් මගේ අනුශාසනා මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ ආර්ථිකය කැඩිලා සල්ලි නෑ කිව්ව අවස්ථාවේ තමයි මුදල් වෙන් කරේ මේ වැඩකටයුතු අද ආරම්භ කරන්න කියලා මම කියන්න කැමතියි. මාස දෙකක් ආර්ථික හිර වෙලා තමයි ඒක පිළිගන්නවා. විශාල පහරක් අපිට ලැබුණා. ඒ දැන් ඒකෙන් ටිකෙන් ටික අපි ගොඩ එනවා. මේව දවසක් වෙනකොට ඒ හොඳ තත්ත්වයකට අපිට එන්න පුළුවන් කියලා අයි බලාපොරොත්තු වෙනවා. අපිට සම්ප්‍රදායික කෘෂිකර්මයේ ඉන්න බෑ. අපි නවීන කෘෂිකර්මයට යන්න ඕනේ. අලුත් තාක්ෂණ දැනුම ලබලා දෙන්න ඕනේ. අපනායට අපේ කෘෂිකර්මය හරවන්න ඕනේ. ඒ කරන්න අවුරුදු 5ක් 6ක් 7ක් අපිට ඕනේ. එහෙනම් මේ ගම්වල ආදායම අඩු ගානේ ගම් 150ක ආදායම වැඩි වෙනවා කියලා මම කිසිම බයක් නැතුව කියන්න කැමතියි. අපිට තාම ණය අරගෙන ඉන්න රටක් හැටියට ජීවත් වෙන්න බෑ. අපි මේවෙන් ගොඩ එන්න ඕනේ. ඊළඟ අවුරුදු 5ේ අපිට තියෙන විශාලම ප්‍රශ්නේ අපි ගොඩ එනවද නැත්නම් ගෙම්බවාගේ අපි වලේ ඉන්නවද? අපනායන ආර්ථිකයක් වෙළඳ ආර්ථිකයක් වෙනවද? අලුත් ආර්ථිකයක් වෙනවද නැත්නම් අපි වැටිලා ඉන්නවද? ඒ ප්‍රතිපත්ති තමයි අපි දැන් කතා කරන්න තියෙන්නේ. රට ජාතිය බේරා ගන්නවා කියන්නේ රට ගොඩ එන්න ඕනේ. රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ලෝකය පිළිගන්න ඕනේ. එහෙනම් මේ ආර්ථිකයෙන් විශාල පිම්මක් පයින්න ඕනේ මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න. ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ නම් තමා ඊට බොහෝ කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ 123 වන ජන්මදින උපහාර උළෙල සහ ශිෂ්‍යත්ව ප්‍රදානය අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. උත්සවයෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. ඔබතුමාගේ පක්ෂයේ දැන් දෙමළ ජනතාව වෙනුවෙන් උතුරට යනවා කියලා කිව්වා ඔබතුමාගේ සාකච්ඡාත් එක්ක එක්කත් එක්කම. දැන් ඒකත් මම හිතන්නේ ලබන සතියේ උතුරේ ගමකටම යන්න බලාපොරොත්තු වෙනවා. හදිසි නීතිය කිරීම සම්බන්ධව කතා හදිසි නීතිය හොඳ සහ නරක දෙකම තියෙනවා. මොකද දැන් බෝම්බ හම්බ වෙනවලු, තුවක්කු හම්බ වෙනවලු, LTT සංවිධානයේ ශක්තිමත් වෙනවලු. නමුත් මේ හදිසි නීතිය පිළිබඳව ප්‍රශ්නයක් අපිට නැහැ. වස්තවාදී බලක්‍රීමට සදා යොදවනවා නම්. මුත් අද යෙද වෙන්නේ වෙන ඒවට. ඒක තමයි අපි ඒකට විරුද්ධව. සවත් පොන්සේක මහත් සඳහන් කරන්නේ වස්තවාදී 50% තවත් සිටිනවා. දැන් ඔක්කොම අල්ලයි කියලා එකපාරක් කියනවා. ඊට පස්සේ 3 දවසකින් කියනවා රූපවාහිනියේ නාලිකාවල් එනවා දෙන්නේ කත්තටම උඩ ගත්තා කියලා. ඊට පස්සේ 10 දවස් කාණකින් කියනවා තා 3 දිනක් ගත්තා කියලා. ඉතින් මේ ඊයේත් ගත්තයි කියලා අද තිබුණානේ. ඉතින් මේ විදිහට බලනවා නම් තාම ඉන්නවා මේකේ. ඌ අපි පුහුණු වෙච්ච අය සටන් කරපු අය. ආරක්ෂා අපිට මොන ප්‍රතිමාද කියන්නේ? ඉතින් කියන්නේ සැකයක් අපිට තියෙනවා. ඒත් එක නිසා මේ සජාතික පස්සේ ප්‍රතිමාක් චෝදනාවක් කළ කරනවා. ඉතින් ජනාධිපති වර්ණයකදී සුළු ජාතිගේ සහාය නොලැබෙයි කියලා. අපිට සම්පූර්ණ සුළු ජාතිගේ සහාය මේ පාර ලැබෙනවා. මොකද හැමදාම රැවටෙන්නේ නැහැ. එදේ උතුරේ වැඩක් කරලා තියෙනවා නම් වැඩක් කරලා තියෙන්නේ අපි. සර් එක්සත් ජාතික පක්ෂයට මේ යන විදිහට උන්ට ගමනක් තියේද? අනාගතයක් නැහැ. මේ යන විදිහට ඉතින් ඔක්කොම රණ්ඩු වෙනෝනේ. නායකකමට පොර කනවා පේන්නේ නැද්ද? සර් අවුරුදු 5කට තව ඉන්නවා. අගමැතිතුම පාලනය කරන්න මොකද තව වැඩ ටිකක් කරන්න තියෙනවා කියලා. ඔය යාට ගොඩක් තියෙනවා ඇර. මොකද මේ අවුරුදු 5 මුකුත්ම කරේ නැහනේ. ඔබතුම අගමැති මොන වගේ අපේස් එකක් දැම්මොත් එක්සත් ජාතික පක්ෂයට? මම සජිත් දනවා කැමති. ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්.
මේ මාසේ 30 වෙනකොට සජිත් ප්‍රේමදාසගරු අමාත්‍යවරයා මේ රටේ ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් නොකළහොත් මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ වෙනකොට තමන්ගේ අධීක්ෂණ මන්ත්‍රී ධූර විතරක් නෙමෙයි කැබිනට් අමාත්‍ය ධූර දරන අමාත්‍යවරු පවා මං හිතන්නේ පැත්තකට වෙලා දේශපාලනයෙන් සමුගන්න බැරි නෑ. එකම දේ අධීක්ෂණ මන්ත්‍රීවරු ඇමතිවරු කියන අයට රුපියල් ලක්ෂ 2ක් වැඩිපුර ගෙවුවා. ඒ ලක්ෂ 2 මෙච්චර කාලයක් ඒගොල්ලෝ ගත්තා. මේවා නිකන් මේ ජනතාව රවට්ටන්න අපි ඇමතිවරුන්ට එපා කිව්වා කියලා කියන්න මේ කරන ප්‍රකාශය ඇරෙන්න ඇත්තක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා බියගන්ලා බිත්තිර හේතු කළා. ජනාධිපතිවරණ අපේක්ෂත්වයේ ගැනීමට හැකි වේය කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. සුගත දාස තිබ්බේ මේ දිනේදී අගමැතිතුමා කිව්වා එතකොට මම 20යි 20ට පක්ෂේ තරුණයෙක්ට බාර දෙනවා කියලා අන්නේ ඒකයි අපි දැන් එතනට බහලා ඉන්නේ. ඒ වගේම තාම අවුරුදු 52යි 70 ගෝටර වඩා මේක කොල්ලෙක් අම්මෝ මේක කොල්ලෙක්. හරෙන් ප්‍රනාන්දු මහත්තයා දාලා තියෙනවා දැන් එක්සත් ජාතික පක්ෂයේ වයසක ටිකිරියාලිය අයින් කළා සද්දන් දෙකේ ගේන්න ඕනි කියලා. අපේ ගමේ ඉන්නවා මාමා කෙනෙක්. මේ මාමා හවස ඇවිල්ලා මට ඕක මම පින්නුවට පස්සේ මට කියනවා ආපුතේ හරිනේ ටිකිරි මොලේ තියෙන අලිය අයින් කළා ඕ ලෙවල් ෆේල් ඇතෙක් ගේන්න ඕනි. මේ මම කියපු ගන්නේ නෙවෙයි රවි කරුණායක මහත්තයා කියපු ගත්තා මිනිහා කියලා. ගුණයි ගෝලයයි දෙන්නම එකපාරට යන්නේ. මේ කවුරු හරි ගමේ මිනිස්සේ හදපු දෙයක් බලහත්කාරයෙන් පැනලා මොනවද කරන්නේ? එයා ගිහිල්ලා පීත්ත පටිය අබල ඔක්කොම විරුද්ධ කරනවා. අනුන්ගේ වැඩකට උප්පැන්න දෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ රටේ පොදු ජනතාවගේ බාරකරුව බවට මම පත් වෙනවා. අපි තනිය කියන හරියන්නේ නැහැ. මරත් කියන්න පුළුවන්නේ, වරත් කියන්න පුළුවන්. ඡන්දයක් නැති අවස්ථාවක මොකද මේ තියෙන කරිමුරි භාවය? කවුද මේ කරන්න අවසර දුන්නේ? මේ එක්සත් ජාතික පක්ෂ කියන්නේ මේ පාර දිගේ ගිහිල්ලා ප්‍රශ්න ඇති කළා මේකෙන් බලහත්කාරයෙන් ගන්න දෙයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක පිළිබඳ ප්‍රශ්නේ පක්ෂයේ දෙදරුම් කන මට්ටමට ගිහිල්ලා අවසానයි කියන එකයි බැලු බැලමට කෙනෙකුට පේන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි තත්වයකට පත්වීම තුලින් මා හිතනවා ඉතිහාසයේ නොවිරු ආකාරයක ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ මහතුමන් ලබා ගන්න අවශ්‍ය පසුබිම AI විසින්ම සකස් කළා දෙනවා. කිසිම දෙකඩ වීමක් නැහැ. අපේ පක්ෂයට අපේක්ෂකයෝ ඕන තරම් ඉන්නෝ ඉල්ලන්නේ. ඒගොල්ලන්ගේ පක්ෂයට තමයි අයියා නැත්තම් මල්ලි මල්ලි නැත්තම් බාප්පා බාප්පා නැත්තම් බාප්පගේ පුතා නැත්තම් එයාගේ නැත්තම් ඊළ අනිත් කෙනාගේ මේ බිරිඳ නේද? පවුලකට සීමා වෙලා තියෙන මේගොල්ලෝ. තමන්ගේ ප්‍රශ්න තියෙද්දී අනුන්ගේ ප්‍රශ්න ගැන තමයි මේගොල්ලෝ හොයන්නේ. ශ්‍රී ලංකා පුජන පෙරමුණත් එක්කතු වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි ප්‍රමාණයකට ඉතුරු වෙයි. නැවතත් එස්සත් ජාතික පක්ෂෙත් එක්ක සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතු වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතෙන්ට දාන්න ඔක ඇතුලේ ඉන්න 3-4 දෙනෙක් දඟලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාමද්දී ටිකක් බොර වෙලා තියෙන්නේ. මේක පොඩ්ඩක් පිරිසිදු වෙලා ජනතාවගෙන් කුණුහර පහන්න සිදු නොවන තීන්දුවක් අපිට ගන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නිමල් ශ්‍රීපාල ශ්‍රී ලමතිතුමනි, ඔබතුමාට මේ දිස්ත්‍රික්කයේ ජනතාව තාම ඡන්දයක් ආවොත් අර බුද්ධ පූජාවට වගේ මනකට වෙන් කරනවා. හැබැයි ඔබතුමා අර දඩෝරියාගේ ලනු කාලා වැඩි පැත්ත යන්න එපා. දඩෝරියාව දම්වල කර ගැට ගන්න ඩිලාම් පෙරවන මට බයිනු. පහුගිය කාලය වෙනකම් මගේ ගෙදර රිංගලා ඉඳලා පහුගිය මාසය වෙනකම් දැන් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකම අරන් ලක්ෂ 300ක පොමිට්ටයක් අරගෙන තාත්තට ආණ්ඩුකාරකම අරගෙන ඊයේ පෙරේද ගිහිල්ලා කෝවිලක නානව ගෝඨාභය මහත්තයාට ආශිර්වාද. ගෝඨාභය මහත්තයා ජනාධිපති නම් ගෝඨාභය මහත්තයා නානවන්න ඕනේ දේවල්. ඩිලාන්නාලා හරියන්නේ නැහැ මේ දේවල්. ගෝඨාභය මහත්තයාට කිසිම අපලයක් නැහැ. ඩිලාන්ගේ අපලට කියන්නේ නාගත් එක බොම හොඳයි. තමන්ට කුමන චෝදනා එල්ලවුවද ජීවිත පරිත්‍යාගයෙන් හෝ රට ආරක්ෂා කිරීමට තමන් කැපවී ක්‍රියා කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද පෙරවරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා. මහනුවරට පැමිණි නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව මල්වතු මහවිහාරයේ වෙත පැමිණි යුද හමුදාපතිවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා. යුද හමුදාපතිවරයා මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් බැහැදුටුවේ ඉන්පසුවයි. නිර්භීතව එදත් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ගිහිල්ලා ඒ කටයුතු කළා. ඉතින් දැන් පොලිසියයි ත්‍රිවිධ හමුදාවත් එකතුවෙලා එක මිටියකට ඉඳලා මේ රට ආරක්ෂා කරගන්න කටයුතු කරන්නේ. පසුව අස්කිරි මහවිහාරයේ වෙත පැමිණි යුද හමුදාපතිවරයා අස්කිරි පාර්ශවයේ මහනාහිමියන්ද බැහැදුටුවා. අනතුරුව යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නා.
ජාත්‍යන්තර බලවේග ඔබතුමාට විරුද්ධව යම් යම් ක්‍රියාමාර්ග ගන්න යනවා කියලා යම් යම් චෝදනා සම්බන්ධයෙන් කතා කරනවා. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වභාවික යුක්ති රීතිය කියලා දෙයක් තියෙනවා. මම හිතනවා ඒ කතා කරන කට්ටිය ඒ අනුව ක්‍රියා කරොත් හොඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම කරේ වෙන දෙයක් නෙමෙයි. මම ගියේ මගේ රට වෙනුවෙන් මට ලබා දුන්න දේ මම කරේ. මම අතිගරු ජනාධිපතිතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. එතුමා ගත්ත එඩිතර සහභාගී තීරණය මා යුද හමුදාපති පත් කරන මම දන්නවා. පෞද්ගලිකවම එතුමාට විශාල අභියෝග එන්න ඇති. ඉදිරියටත් එන්න පුළුවන්. මේ රට වෙනුවෙන් මොන චෝදනා ආවත් ඉදිරියටත් ගිහිලා මගේ ජීවිතේ පරිත්‍යාග කරලා හරි රට ආරක්ෂා කරන්න මම කැපෙලා ඉන්නවා කියලා කියනවා. දමිළ ජනතාවේ පැත්තේ හිටපු කට්ටිය ඉතාමත් හොඳින් දන්නවා යුද හමුදාව මොන ආකාරයෙන්ද උන්ට සැලකුවේ. අපේ මේ යුද හමුදාවේ ආහාර ටික පාවා දීලා යුද හමුදාවට ලබා දීපු වතුර ටික දීලා තමයි අපි බලාගත්තේ. ඔවුන් හොඳටම දන්නවා කවුරු කොහොම කතා කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් මෙන්ම පසුගිය ආණ්ඩුවේ ඇතැම් පිරිස්ද කටයුතු කළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද නාවුල පැවති බොදුබල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමින්. මහින්දගේ කාලේ තමයි 2014 සාරාන් හෂීම්ව රටින් පලා යන්න හදනවා. OISIS පන්නේ ක්‍රියාකාරකම් කරනවා. කාදන් කොඩිය මුල් කරගෙන නැගෙනහිර පරාද මුල් කරගෙන සුෆි මුස්ලිම් මිනිස්සුන්ගේ සොහොන් කඩනවා. කඩු කිරිසි අරගෙන සැරිසරනවා. මේ සාරාන් හෂීම්ව රටින් පිටවාල් කරන්න හදනවා. කරුණාකර අත්අඩංගුවට ගන්න කියලා එදා අපි කිව්වා. කොහෙ ඇරුවද? පහුගිය අප්‍රේල් 21 වෙනිදා මරාගෙන මැරෙනකම් එවකට ආණ්ඩුව වුණත් ඒ යුතුකම කළේ නෑ. මේ වර්තමාන ආණ්ඩුවේ මේ පෞකාරයෝ ඒ යුතුකම කළේ නෑ. අපිට මහ පුදුම වේදනාවක් දැනෙනවා. අපි දැක්ක අයියේ හදිසි නීතියවත් කෙරුවා. ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට රට බාර දුන්නා. අපි ගැන ස්තුතිවන්ත වෙනවා. අලුත් හමුදාපතිවරයෙක් කැවිලා ඉන්නවා. දැන් ඇමරිකාවට රුදාව හැදිලා යකෝ අපේ රටේ හමුදාපති තෝරගන්නේ අපිට ඕන විදියට, රටේ නායකයට ඕන විදියට. ඒක මොනවද ඇමරිකාවට තියෙන රුදාව? මේක තමයි දුර්වල පාලකයෝ රටකට පහළ වුණාම අපි ඇස්පනා පිට අත්විඳින සත්‍ය. පියෙක්ගත් අනුවන තීරණයක් නිසා දරුවන් දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිටු අවාසනාවන්ත පුවතක් අද අපට වාර්තා වුණා. ඒ හලාවත උඩප්පුව ප්‍රදේශයෙන්. වෘත්තීන් දීවරෙක් වන 31 හැවිරිදි අසංක සනත් අවුරුදු 9ත් 6ත් වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. ආරෝලක හේතුවෙන් අසංකගේ බිරිඳ මාස කිහිපයක සිට ජීවත් වන්නේ ඔහුගෙන් සහ දරු දෙදෙනාගෙන් වෙන්වයි. අද පෙරවරුවේත් අසංක දරු දෙදෙනා සමග සමත මණ්ඩලයට යන්නේ ආරවුල විසඳා ගැනීමේ අරමුණින්. දරුවන්ගේ මව යලි නිවසට පැමිණීම අද ප්‍රතික්ෂේප කර ඇති අතර යලි නිවසට ආ අසංක තීරණය කරන්නේ වසපවා දරුවන්ද ඝාතනය කර ගෙලවරලාගෙන දිවිහානි කර ගැනීමටයි. මාස දෙකක් කල්ලිල්ලෝ සමාදානම් වෙලා ඉන්න ගෙදරට මාස දෙකක් කල්ලිල්ලුවා කියලා තමයි කියන්නේ. මෙයා ඉතින් ඒක මොකක් හරි තියාමාරුට තමයි දෙන්නත් එක මේ දේ කරගෙන තියෙන්නේ. පළවෙනි පාර නෙමෙයි ඕකි දාලා ගියේ. විස ශරීරගත වූ දරුවන් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මෙලව හැරගොස් අවසන්. දරුවන් දෙදෙනා කන්ද තොඩුවාව සිංහල විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ සහ පළමුවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබමින් සිටි සිසුන් දෙදෙනෙක්.
පියාගේ සහ දරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම මූලිකරුව හලේදී සිදු කෙරෙනවා. කිසිවක් නොදන්නා මල්වන් දරුවන් දෙමව්පියන්ගේ ආරවුල් වලට ගොදුරු බවට පත්වීම කෙතරම් ඛේදනීය තත්වයක්ද? එත් සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.